ආයුබෝවන් නටන්ඩෝ වෙනස් විදිහ නමක් ඒවගේම වෙනස් විදිහ වැඩක් අපි මේ ගැන කතා කරන්නට අද එකතු කරගන්නවා රසික කොතලාවල නර්තන පාසලේ අධ්‍යක්ෂක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රසික කොතලාවල මහතා ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබව ආයුබෝවන් ඒවගේම අපිත් සමග එකතු වෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අජිත් රෝහණ කුමාර මහතා ඔබටත් ආයුබෝවන් ආයුබෝවන් නටන්ඩෝ අපිට මේ නම වෙනස්ම විදිහේ ප්‍රචාරණ කටයුත්තක් එක්ක අමුතුම විදිහේ වෙලාවක් ඒ වගේම හරි අපූර්ව නමක් ඇත්තටම මොකද්ද මේ නටන්ඩෝ කියන්නේ නටන්ඩෝ කියලා කියන්නේ වසර ගණනාවක් මගේ හිතේ තිබ්බ හීනයක් හීනයක් කියනට වඩා මගේ ටාගට් එකක් ඒ කියන්නේ මම මේ නර්තන ප්‍රසංගය කරනවා කියන ටාගට් එකක් තිබුණා අවුරුදු ගානක් තිස්සේ දැන් මේ නර්තන ප්‍රසංගේ මම කරන්නේ අවුරුදු 7කට පස්සේ එතකොට මගේ හිතේ තිබුණ දෙයක් තමයි දැන් නර්තන ප්‍රසංග මම මීට ඉස්සෙල්ලා නර්තන ප්‍රසංග 30කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා වෙනස්ම විදිහේ නර්තන ප්‍රසංගයක් කරන්න ඕනේ කියන එක මේ කාලය තුල කරපු නර්තන ප්‍රසංග වලට වඩා එතකොට නර්තන ප්‍රසංගය වෙනස් වෙනවා වගේම ඒ සඳහා භාවිත කරන කොස්ටියුම්ස් වෙන්න පුළුවන් ලයිටින් වෙන්න පුළුවන් රංග වින්‍යාසය වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් වෙනස් වෙනවා වගේම මම හිතුවා මේකට අලුත් නමක් අලුත් වෙලාවක් මේ හැම දෙයක්ම අලුත් වෙනවා නම් වඩාත් හොඳයි කියලා. ඉතින් ඒ අනුව තමයි හිතුවේ නටන්ඩෝ කියන නම භාවිත කරන්න මේ අපි භාවිත වෙන නර්තන ප්‍රසංගවල තියෙන නම් වලින් පොඩ්ඩක් වෙනස් නමකට යන්න හිතුවේ ඒකයි. ඒ එක්කම දැන් සුබ ඇහුවා වෙලාව පිළිබඳව මම වෙන වෙලාවක මේක පවත්වන එක ගැන ඇත්තටම මම නර්තන ප්‍රසංගයක් පවත්වනකොට හරියටම වෙලාවට ඒක පටන් ගන්නවා ස්ටාර්ට් කරනවා එතින් ප්‍රේක්ෂ නමුත් මම ඒක වෙලාවට පටන් ගත්තට ප්‍රේක්ෂකාගාරය ඒ වෙලාවට ඇවිල්ලා හිටියේ නැති වුණොත් ඒක ලොකු පාඩුවක් වෙනවා ඔවුන්ටත් මගේ උත්සාහයත් අපරාධය වෙනවා ඉතින් ඒක නිසා අපේ දැන් සාමාන්‍ය පුරුද්දක් තියෙනවානේ ලංකාවේ මිනිසුන්ගේ වෙලාවට වැඩ කිරීමේදී පොඩි පරක්කු වීම වෙනවා. හැබැයි ඒ වගේම ලංකාවේ මිනිසුන්ගේ වෙලාවට වැඩ කිරීමේ එහෙම ප්‍රශ්නයක් තිබුණත් නැකතට වැඩ කරනවා අපේ මිනිස්සු. ඉතින් ඒක නිසා තමයි ඔය වගේ වෙලාවක් යොදාගත ඇතරම ඔක නැකත් වෙලාවක් නෙමෙයි. ඔය වගේ වෙලා 3යි 7 සහ 6යි 23 කියන වෙලාවල් දෙක යොදාගත්තේ එතකොට එන ප්‍රේක්ෂකයෝ ඒ වෙලාවට හරියට එයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ වෙලාවල් දෙක යොදාගත්තේ. හොඳයි මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කිරීමේ මූලික පරමාර්ථය මොකක්ද? ඇත්තටම මම අර මුලිනුත් කිව්වා වගේ අවුරුදු 7කට පස්සේ තමයි මේ දේ කරන්නේ. කාලයක් තිස්සේ රටේ තිබුණු කොරෝනාව සංගත ප්‍රශ්නය ඒ වගේම ඊට පස්සෙ ආපු මේ ආර්ථික සමාජීය ප්‍රශ්නත් එක්ක අපිට විශාල කාලයක් ගෙදෙට්ට වෙලා ඉන්න සිද්ධ වුණා. ඉතින් මේ කාලය තුලදී දැන් නර්තනයේ යෙදෙන පුද්ගලයෙක් විදිහට නර්තන නිර්මාණ ශිල්පියෙක් විදිහට මේක හිතේ තද කරගෙන ගෙදෙට්ට වෙලා අවුරුදු ගානක් ඉන්නවයි කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මේ කාලය තුලදී මම කරපු දේ තමයි මේ නර්තන නිර්මාණ සැලසුම් කරන එක මුලින්ම. ඉතින් මේ මොන වගේ නර්තනංග කරනවද අපි ඒ වගේ දේවල් එකින් එකට සැලසුම් කරපු එක තමයි කළේ. ඉතින් මේක අවස්ථාව උදා වුණ ගමම්ම මම මේ ප්‍රසංගය කරන්න පටන් ගත්තා. හොඳයි අපි විවිධාකාරයේ ප්‍රසංගයන් දකිනවා ඒ වගේම තමයි මේ ඉතම සාම්ප්‍රදායික නම් වලින් වෙන්නට පුළුවන්. නිරන්තරයෙන් අපිට මේ වගේ ප්‍රසංගයන් දැක ගන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි අපි මේ පසු කරපු කාල සීමාවත් එක්කන් ඒ අපිට නරඹන්න තිබුණු අවස්ථාවන් අඩු වුණා. ඉතින් දැනටත් අපි ඉන්නේ ආර්ථික වශයෙන් වෙන්නට පුළුවන් සමාජීය ප්‍රශ්නයන් වලට මැදි වුණු කාලෙක. මේ වගේ කාලෙක මෙහෙම ප්‍රසංගයක් කරන එක අභියෝගයක් නෙමෙයිද? ඔව් ඇත්තටම ඕක ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි. ඇයි මේ වගේ කාලෙක මේ නර්තන ප්‍රසංගය කරන්න කියන එක? ඇත්තටම එතන මටත් පොඩි ගැටලුවක් ආවා. ආර්ථික වශයෙන් මේ වගේ දෙයක් කරනකොට ඉතා විශාල මුදලක් වියදම් වෙනවා, කොහොමද මේක කරන්නේ කියන එක. නමුත් නිර්මාණ ශිල්පියෙක් විදිහට මේ දේවල් අපි කොහොමද හිතේ හිර කරගෙන ඉන්නේ? මොකද රට ලොක්ඩවුන් වුණාට මගේ හිත මට ලොක්ඩවුන් කරගන්න බෑනේ. එතකොට මගේ හිත වැඩ කරනවා, මගේ නිර්මාණ එළියට එනවා.
ඉතින් මේක අපි ප්‍රේක්ෂකයට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මේක මම හිතන්නේ නැහැ රටේ මේ වගේ ප්‍රශ්නයක් තිබ්බට ඒක මගේ නිර්මාණයට ලොකු ගැටලුවක් වෙයි කියන එක. යම්කිසි ආකාරයක ගැටලුවක් වෙන්නත් පුළුවන්. නමුත් තවත් මේක අපි මම මේක තවත් මේක මේ ප්‍රශ්න විසඳිලා තවත් අවුරුද්දක් නැත්නම් දෙකක් එහාට යනවා කියන එක අපි දන්නේ නැහැ. තවත් ඉදිරියට මොන වගේ තත්වයක් උදා වේද කියන එක. ඉතින් මම හිතනවා කොහොම වුණත් මේක තමයි හොඳම වෙලාව කියන එක. ඒ වගේම මම මගේ රංගායතන පටන් ගන්න 1997 දී. දැන්ට හරියටම අවුරුදු 25 මේ අවුරුද්දට. ඉතින් ඒ කාරණයක් තියෙනවා. හැබැයි මම මුලින් එහෙම දෙයක් මගේ හිතේ තිබුණේ නැහැ. නමුත් අවුරුදු 25 පිරීලා තියෙනවා දැන්. ඉතින් ඒ දේ තියෙනවා සහ මගේ නිර්මාණ අර මුලින් සඳහන් කරා වගේ මගේ නිර්මාණ ටික මම ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මේ රටේ තියෙන මේ තත්ත්වයන් ගැන මම ගොඩාක් දුරට කල්පනා කරන්න ගියේ නෑ. මම හිතනවා මේ අවස්ථාවේදී මේ මිනිස්සු තුලත් ප්‍රේක්ෂකයා තුලත් යම්කිසි පීඩනයකින් අපි හැම කෙනාම වගේ මේ ලංකාවේ මේ අවස්ථාවේ ඉන්නේ. ඉතින් මෙවැනි නර්තන ප්‍රසංගයක් කිරීම හරහා එම අර පීඩාවටපත් වෙලා තියෙන සිත්වලට යම්කිසි සහනයක් ලැබෙයි කියලා මම හිතනවා. ඔව් අනිවාර්යෙන්ම මේ සේවිය යුතුයි. ඒකට හේතුව අපි මේ පසු කරපු කාල සීමාවත් එක්ක අපිට මෙවැනි අවස්ථාවන් රස විඳින්නට තිබුණු අවස්ථාව නැති වුණා. ඒ වගේම තමයි මේ නිර්මාණයන් අපෙන් නැත් වුණා. කොරෝනාව සංගතය එනකොට මුලින්ම කලා ශාස්ත්‍රය නියලන කෙනාට තමයි තර්ජනයක් වුණේ. ඒකට හේතුව මුලින්ම නැති කරේ මේ අපිට රස විඳින්නට තියෙන අවස්ථාවන්. ඒ හේතුවත් එක්ක මේ වගේ නිර්මාණයන් අපෙන් නැත් වෙලා ගියා. ඒ නිසා මේ තමයි මේකට තියෙන සුදුසුම කාලය කියන කාරණාව ඇත්තටම නිසක වශයෙන්ම හරියටම හරි. මොකද මේ කාලය තමයි මෙවැනි නිර්මාණ එළියට එන්නට අවශ්‍ය. එතකොට අර අපි කාලාන්තරයක් බලාගෙන හිටපු අපිට තිබුණු පිපාසය මෙතනින් සංසිඳවා ගන්නට හැකියාවක් තිබෙනවා. හොඳයි, දැන් ඊළඟ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්නට යන්නේ. දැන් අපි දන්නවා විවිධාකාරයේ නිර්මාණ බිහි වෙනවා. ඒ වගේම විවිධාකාරයේ මේ වගේ උත්සවයන්, ඒ වගේම මේ වගේ ප්‍රසංගයන් නිර්මාණය වෙනවා. නටන්නෝ නාමිකව ඉතාමත් වෙනස් සහ නමින්ම තියෙනවා හරි අමුතු හැඟීමක්. ඒ වගේම දැන් ඔබ සඳහන් කරපු ආකාරයට වෙලාවත් වෙනස්නේ. ඉතින් මේකේ අන්තර්ගතය, ඒ වගේම අනෙත් තියෙන ප්‍රසංගවලින් මේක විශේෂ වෙන්නේ කොහොමද? ඔව්, මේකේ මම හිතනවා සාමාන්‍ය ප්‍රේක්ෂකයාට නර්තනය ගොඩක් වෙලාවට රසවිඳීම කියන මූලික පරමාර්ථයෙන් එන්නේ. නමුත් මම හිතනවා මේ ප්‍රසංගය තුළ නර්තනයේ රසවිඳීම පමණක් නෙමෙයි, නර්තනය කියවන්න, නර්තනය ගැන හදාරන්න, ඒ කියන්නේ ඉගෙන ගන්න අයට මේක හරි වැදගත් වෙයි කියලා. මොකද මම හරි ආස විෂයක් තමයි මේ නිර්මාණකරණය කියන විෂය. ඉතින් මම ගොඩක් වෙලාවට ලෝකයේ තියෙන කොරියෝග්‍රාෆි ටෙක්නික්, එතකොට මටම වෙනම ආවේණිකුණු කොරියෝග්‍රාෆි ටෙක්නික්ස් තියෙනවා මම පාවිච්චි කරන. මෙන්න මේ දේවල් හරහා අලුත් නවමු අත්දැකීමක් ප්‍රේක්ෂකයාට දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. උදාහරණයක් විදිහට දැන් මම ඒකේ තියෙන එක නර්තනාංගයක් ගැන කතා කරන්නම්. මම ගන්ධබ්බ කියලා නර්තනාංගයක් කරනවා. අපි ගොඩාක් වෙලාවට ලෝකෙ නිර්මාණ දකින්නේ මිනිස්සෙක් ඉපදුන තැන සිට මරණය දක්වා තියෙන අත්විඳින්න සිද්ධ වෙන දේවල් නොයෙකුත් ඒ අවස්ථාවන් ඒ සිද්ධීන් තමයි නිර්මාණවලට පාදක වෙන්නේ. මම මේ ගන්ධබ්බ කියන නර්තනාංගයේදී මිනිස්සෙක් මැරුණ තැන සිට නැවත මව්කුසකට පැමිණීමේ ඒ කාල අතරතුර කාලය අපි කියනවා ගන්ධබ්බ කාලය කියන එක. මෙන්න මේ කාලයේ පදනම් කරගෙන මම නිර්මාණයක් කරනවා. ඇත්තට මේක මට යම්කිසි අභියෝගයක් වුණා මේක කොහොමද කරන්නේ කියන එක. ඒ කියන්නේ දැන් මගේ හිතේ මැවිලා තියෙනවා ගන්ධබ්බ ජීවිත මෙන්න මේ වගේ ඇති කියන එක. ඉතින් ඒක මම කොහොමද සජීවීව ප්‍රොසීනියම් වේදිකාවක් තුළ ඉදිරිපත් කරන්න කියන එක. ඉතින් මේකට නව තාක්ෂණය මට යොදා ගන්න වුණා. ඉතින් ඒ දේවල් එක වෙනම තැනකට මම හිතන විදිහට සමහරවිට තියෙන්නත් පුළුවන්. මම හිතන විදිහට ලංකාවේ මෙවැනි නිර්මාණයක් බිහි වෙලා නැහැ. ඉතින් ඒ වගේ ඔය එක නර්තනාංගය පිළිබඳව මම කිව්වේ. ඉතින් මේ ගැන දැන් මේ මේවා පුහුණුවීම් කටයුතු පමා අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. රාත්‍රී කාලයේදී ආලෝකය ලබාගෙන ඒ තියෙන විදිහට ඒ දේවල් වලට අනුගත වෙලා තමයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ නර්තනාංග තමයි මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඔය වගේ නර්තනාංග 12ක් අපි අන්තර්ගත කරලා තියෙනවා.
හොඳයි අපිට කතා කරන්නට තව බොහෝ දේවල් තිබෙනවා. ඊට ප්‍රථමයෙන් අපි සූදානම් වෙන්නේ හරි අපූර්ව නර්තනාංගයන් අරබන්න. ඉන්න අනතුරුව තවත් විශේෂිත දෙයක් ගැන අපි කතා කරනවා. ප්‍රසංගයක් ගැන කතා කරනකොට මෙසක වශයෙන්ම අපි කතා කරන්නට කතා බහට එකතු කරගන්නේ නර්තන නිර්මාණ ශිල්පියාව. නමුත් ඔබත් සමග අද එකතු වෙන ඔබගේ ආලෝක කරන ශිල්පියාව. ඇත්තටම නර්තනයකදී ආලෝකය මොනතරම් වැදගත්ද කියන කාරණාව අපි ඔහුගෙන් අහමු. ඔව්. සුබ ඇතර මේ 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 ප්‍රසංගයේ රංගාලෝක කරන කටයුතු සිද්ධ කරද්දී මට විශේෂයෙන්ම කාරණා කීපයක් මතකයට එනවා. එකක් තමයි රසිකගේ මේ නිර්මාණ හැම එකක්ම සිද්ධ කරන්නේ
යම් කෙසේ පරේෂණ මෝඩ් එක. එතකොට ලයිට් වලටත් එහෙම තමයි. එතකොට යම් ප්‍රසංගයක ආලෝකණය කටයුතු සිද්ධ කරද්දී අපි ඇත්තටම බලනවා මොකද්ද මේකේ නිර්මාණයේ පසුබිම, ඒ වගේම චලනය වල තියෙන පසුබිම සහ කතා වින්‍යාසය කොහොමද මේක ප්‍රේක්ෂකයා අතර රරන් යන්නේ කියලා. එතකොට ආලෝකය සැලසුම් කිරීම මෙහෙවීම හරි වැදගත් අවස්ථාවක්. මොකද බොහෝ පිටසක් උපකල්පනය කරනවා ආලෝකය සිදු කිරීම නැත්නම් ආලෝකය මෙහෙවීම හරි තාක්ෂණික කාරණයක් කියලා. හැබැයි ඒකට මම විරුද්ධයි. මොකද මේ ලයිටින් කියන එකට මම වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. හේතුව අපි මේක කියන්නේ රංගාලෝකකරණය කියන වචනේ තමයි අපි භාවිත කළ යුත්තේ. එතකොට මේ රංගාලෝකකරණය කියන විෂය ඇතුළෙම තියෙනවා. රංගයක් සඳහා තමයි අපි මේ ආලෝකය සැලසුම් කරන්නේ. එතකොට මේ රංගේ හරි ප්‍රබල ස්ථානය. ඒ නිසා මේක තාක්ෂණික විතරක් නෙමෙයි මේක ඇතුළේ තියෙනවා නිර්මාණාත්මක පසුබිම, ඒ වගේම දර්ශනය. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෙක් කොහොමද තේරුම් ගන්නේ, ප්‍රේක්ෂකට කොච්චර වෙලාවක් මේ නිර්මාණය දිහා බලන් ඉන්න පුළුවන්ද, ඒ ලයිට් එක රීඩ් කරන්න පුළුවන්ද, ඒ කලයක රීඩ් කරන්න පුළුවන් කොච්චරලා කියයිද, මේ කියන කාරණාත් එක තමයි සාමාන්‍ය රංගාලෝකණය කියන කටයුත්ත සිද්ධ කරන්නේ. මට අනිත් කාරණයක් තමයි සුභා මේ මතක් වෙන්නේ, රසිකගේ නිර්මාණ කරද්දී මට මතකයි 2015 වර්ෂයේ සිට එතුමා මාත්‍රා කියන ප්‍රසංගයේ සම්බන්ධ කියන කටයුතු සිද්ධ කරා එතුමාගේ මෙහෙවීමෙන්. එතකොට අපි උත්සාහ කළා, මගේ රිසර්ච් එකක් තිබුණා මේ ආලෝකයෙන් කොහොමද නර්තනයක් හසු කරගන්නේ කොහොමද කියලා. ඒකට අලංකාරයක් වගේම ඒකට යම්කිසි භාවයක් ඇඩ් කරන්නේ කොහොමද කියන පරීක්ෂණය තිබුණා. එතකොට රසිකත් එක්ක කතා කරලා පස්සේ රසික ඇත්තටම එකඟුණා ඔහුගේ නිර්මාණ වලට ඒක ආදේශ කරලා බලමු කියලා. ඒ නිසා අපි 2017 මාත්‍රා ප්‍රසංගයේදී මේ රංගයක් නැත්නම් නර්තනයක් සඳහා ආලෝකය සැලසුම් කිරීම සහ මෙහෙවීම ඉතා සබුද්ධියෙන් තමයි කළේ. ඒ කියන්නේ හිතලා බලලා සැලසුම් කරලා තමයි මේකට ප්‍රවිෂ්ඨ වුනේ. එතකොට රසිකෙන් එක ලැබුණු දායකත්වයේ ඉතාමත් ලොකු සේවාවක් සිද්ධ වුණා. ඒ වගේම රසිකත් මේකට යම්කිසි අදහස් ලබා දුන්නා. මෙන්න මෙහෙම කරමු, මෙන්න මේ වගේ දෙයක් කරමු කියලා. එතකොට ඒ කන්සෙප්ට් එක විදිහට අපි ඩෙවලොප් කරේ ලයිටින් පූල් කියන එක. එතකොට ලයිටින් පූල් කියන සංකල්පය බටහිර රටවල පාවිච්චි වෙනවා නාට්‍ය ශාස්ත්‍රයට. මට මේ අදහස ලබා දුන්නේ අතරම මේ මගේ ගුරුවරයා වෙච්ච තුෂාන් ඩයස් මහත්තයා එක අවස්ථාවක මට කිව්වා, අජිත් මෙන්න මේ වගේ ලයිටින් සිස්ටම් එකක් තියෙනවා, මේකේ ඩ්‍රාමා වලටනේ අපි ඇඩ් කරන්නේ. ඉතින් ඔයාට බැරිද ඔක මේ නර්තනයේ පැත්තට මේ සම්බන්ධයෙන් අදහසක් දෙන්න කියලා. ඒක මම හිතන්නේ කිව්වේ 2014 2015 කාලේ. එදා සිට තමයි තීන්දු කරේ, හිතාගත්තේ නර්තනයේ කොහොමද මේක ආදේශ කරන්න කියන බලන්න ඕනේ. මේ අභියෝග ගණනාවක් තියෙනවා. අභියෝග තමයි අපිට මේකට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ සපයා ගැනීම පහසුව. ඒ වගේම ඒක ලබා දෙන කාලය. මොකද ලොකු කාලයක් මේකට යනවා මේ ලයිට් පෝල් එකක් හදන්න. එතකොට ඒකට නර්තන ශිල්පීන්ගේ තියෙන ශික්ෂණය, ඉවසීම. අපි හිතමු අපේ ෆෝස් එකක් කිව්වොත් මේ ෆෝස් එක ස්ටිල් වෙන්න කියලා. ඉතින් නර්තන ශිල්පියාට සිද්ධ වෙනවා ඒකේ ස්ටිල් වෙන්න. නිසා අන්න ඒ වගේ විශාල කාර්යයක් එක තමයි මේ ආලෝක මෙහෙවීම නැත්නම් රංගාලෝකන කටයුතු සිද්ධ කරන. අපි ඉස්සරහට කතා කරමු රසිකගේ නිර්මාණ අපි ආලෝක කරපු විදිය. මෙවැනි විශිෂ්ටයන් එකතු විට මේ ආකාරයේ සුන්දර නිර්මාණයන් බිහි වෙන බවග ඔබ දන්නවා. ඉතින් ඔබටත් හැකියාවක් තිබෙනවා මේ අත්දැකීම විඳගන්න. ඒ සඳහා ඔබ දෙසැම්බර් 17 වෙනිදා ලයනල් වෙන් රංගහලේදී සවස 3:07 සහ සවස 6:23 කියන වේලාවන් ඔබට හැකියාව තිබෙනවා නම් වෙන් කරගන්න මේ අත්දැකීම ඔබට විඳගන්නට පුළුවන්. ඉතින් මේ අත්දැකීම නැවුම් අත්දැකීමක් වේවි. ඒ වගේම ඔබට සුන්දර සහ ඔබගේ ජීවිතය අමතක නොවන අත්දැකීමක් බවට පත්වේවි. හොඳයි, දැන් අපිට කථිකාචාර්ය අජිත් කුමාර් මහතා සඳහන් කළා කථිකාචාර්යතුමන් නිර්මාණයන් කරන විට පර්යේෂණ ක්‍රමවේදයක් ඔස්සේ ගමන් කරනවා කියන කාරණාව. ඇත්තටම කොහොමද මේ නිර්මාණයන් පර්යේෂණ ක්‍රමවේදයක් ඔස්සේ ගෙන යන්නේ? ඔව්, මුලින්ම
dan mulim apa hita tenwan muka kar konsep teka kenwan ek konsep teka awat apa sse ek konsep teka develop karanya koi widi hita de dan udaharnya kidi hita mama tina nartanangya kekum katakan na nama ek ek nartanya karnwa kueni kila nartanya ek ni ta janapri sindu kueni makin sindu ete tamai egi tiat tamai mama nartan nirmana karanne meke api YouTube ekay dakin rupa rachane ena adahasa ekak deyak ekata me geetha rachakayaage adahasa thawa deyak etuma me geethe liilla tiyenne vijayage patte sir thamai me geethe liilla tiyenne ekata YouTube ekay api dakina rupa rachane e nirmana shilpiya hitapu widihata thamai ek karala tiyenne ekata mata meka danune thawath vidihakata mam meke dakinawa dan athana vijaya evil evit lankawata Kueni samaga ඇති වෙන සම්බන්ධතාවය එතනින් එහාට මොකද්ද වෙන්නේ කියන දේ ගැන තමයි එතන කතා කරන්නේ මම මේක දැක්ක වෙන වෙන විදිහකට කියලා කියන්නේ මේ සංස්කෘතිය ඉන්දියානු සංස්කෘතිය ලංකාවට පැමිණීම සහ අපේ අපේ රටේ තිබ්බ සංස්කෘතියට ඒකේ ඇතිවෙච්ච බලපෑම විශේෂයෙන් නර්තනය පැත්තේ එතකොට මම ඉන්දියානු නර්තන විජේ කියන සංකල්පයේ මග ඔලුවෙම වෙන්නේ ඉන්දියානු නර්තනය කියන දේ ඒ ඇබිල්ල කුවේනිය කියන එක ලංකාවේ දේශීය නර්තනය. එතකොට මේ ඉන්දියානු නර්තනය දේශීය නර්තනයට කරන බලපෑම මොන වගේද? එතකොට මෙන්න මේ දේවල් මම අජිත් එක්කත් කතා කරා. අජිත් මට මෙන්න මෙහෙම අදහසක් තියෙන මේක කරන්න. එතකොට මේකේ මට මගේ කොරියෝග්‍රාෆි පැත්ත මම මේ විදිහට ප්ලෑන් කරනවා. මේකේ ලයිටින් අපි කොහොමද කරගන්නේ? මේවට පාවිච්චි කරන කලර්ස් මොනවද? එතකොට අපේ හිතේ තියෙන අදහස මිනිස්සුන්ට යන්නේ කොහොමද කොයි ආකාරයටද සාමාන්‍ය කෙනෙකුට මේක සමහර ලාමට ඉතා ලස්සන නර්තනාංගයක් විදිහට රස විඳින්න පුළුවන්කම තියෙන්නත් ඕනේ ඒ වගේම මේ නර්තනය ඇතුලේ වෙනම ගැඹුරක් තියෙනවා එතකොට ඒකයි මම අර මුලින්ම සඳහන් කරේ නර්තනය කියවන්න පුළුවන් මේ ආපුහම මේ නර්තන ප්‍රසංගය බලන්න ආපුහම නර්තනය ගැන හදාරන්න පුළුවන් කියලා කිව්වේ ඒක නිසා ඉතින් දැන් එතකොට මම මේකේ කොරියෝග්‍රාෆි කරනකොට මේකේ පාවිච්චි කරපු එක එක ඒ කියන්නේ නර්තන චලන වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් නිකාන් ඔහෙ මොකක් හරි මියුසික් ට්‍රැක් එකක් දාගෙන ඒකට කරන නර්තන චලන නෙමෙයි. ඒකේ අපි උදාහරණයක් විදිහට කියමු විජේ කියන චරිතය තියෙනවා කුවේනි කියන චරිතය තියෙනවා මේකේ විජය කුවේනි ළඟට යනවද කුවේනි විජේ ළඟට එනවද මෙන්න මේ හැම දෙයක් ගැනම එකින් එකට හිතුවා. මේ දැන් අපි ඒ කියන්නේ බොඩි මූවමන්ට්ස් පාවිච්චි කරනකොට කොයි ආකාරයෙන්ද පාවිච්චි කරන්නේ ඒක නිකම්ම කරපු දෙයක් නෙමෙයි. ඉතින් මුලින් අපි දැන් ඔය සුහදව හම්බුනහම මම අජිත් කතා කරනවා මම අජිත් අඳුරගන්නේ විශ්වවිද්‍යාලයේ අපි දෙන්නම එක බැජ් එකේ අපි එක බැජියෝ. ඉතින් එතෙන්ද තමයි අපි අඳුනගන්නේ. ඉතින් ඒ කාලේ සිට මේ කාලේ වෙනකම් අපි එකටම තමයි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු බවට පත් වෙන්නේ. ඉතින් ඒ කාලේ සිටන් අපි මේ දේවල් ගැන අපි බොහෝ දේවල් කතා කරා. ඉතින් අජිත් එක්ක මම මේ දේවල් කතා කරනවා. ඒ වගේම මගේ බිරිඳ මේ නර්තන ප්‍රසංගයේ නර්තන මට නර්තන අධ්‍යක්ෂණය කටයුතු කරගෙන යෑමේදී සහයෝගය දක්වන ඉතින් එයත් එක්කත් මම මේ දේවල් කතා කරනවා අපි කොහොමද මේ දේවල් කරන්නේ කියන. ඉතින් ඊට පස්සේ මම මේ එතකොට මේක ගීත රචනා කරපු පුද්ගලයොත් එක්ක ඒ අයත් එක්ක කතා කරනවා ඔයගොල්ලෝ මොන අයිඩියා එකකින්ද මේ දේවල් කරේ. එතකොට ඒ හැම දෙයක්ම කතා කරලා මම දකිනවා මම දකින්නේ මෙන්න මේ පැත්තේ. එතකොට ඒක මම කොහොමද කරන්නේ? ඒ කියන්නේ ඒ ගීතයට හානියක් වෙන්නත් නරකයි. ඉතින් මේ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සහන් රන්වල පබළු විජයගුණවර්ධන නදීකවැලි ගඩපොළ මෙන්න මේ වගේ නිර්මාණකරුවන් මේකට දායකත්වය සපයනවා දිලුම් නිරංජ ඒ වගේ අය. ඉතින් ඒගොල්ලන්ගේ ඉතාමත්ම උසස් සංගීත නිර්මාණයන් මේ ප්‍රසංගයේ දැක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒවට මම හොඳ සාධාරණයක් කරන්න ඇති කියලා. ඉතින් ඒක බලන්න පුළුවන් එදාට ප්‍රේක්ෂකයන්ට දෙසැම්බර් 17 වෙනිදා ලයිනල් වෙන්ටකට ආපුවාම. හොඳයි. නැවත තවක් කතිකාචාර්ය අජිත් රෝහණ මහතා වෙත යොමු වෙන්න තම සූදානම් වෙන්නේ. දැන් මෙතුමා සඳහන් කරන ආකාරයට ලොකු ක්‍රියාවලියකින් තමයි අපූර්ව නිර්මාණය නිර්මාණය කරගන්නේ. ඔබතුමාට සිද්ධ වෙනවා මේ නිර්මාණයට අනුකූලව මේ නිර්මාණයට හානියක් නොවන විදිහට මෙහි භාවයන් තීව්‍ර වෙන විදිහට ආලෝකකරණය නියැලෙන්නට. ඉතින් ඔබට මෙහිදී ඉතාමත් සුවිශේෂී අවස්ථාවන් උදා වෙන්නට ඇති එසේත් නැතිනම් ඒ නිර්මාණ අතරිනුත් යම්කිසි නිර්මාණයක් ඇති ඔබට වැඩි පරිශ්‍රමයක් යොදවන්නට සිද්ධ වුණා. අනේ එවැනි නිර්මාණයක් ගැන අපි කතා කරමු. ඔව් සුභා.
රසිකත් එක්ක වැඩි කිරීම ඇත්තටම අභියෝගයක් ලයිට් වලට. එක පැත්තකින් මේ අභියෝගයක් වගේම ලොකු සහයෝගයක්. මොකද ලයිටින් ඩිසයින් කරන්න ගියාම රසිකත් එක්ක හරි පහසුයි. හේතුව ලයිටින් ඩිසයින් කරන්නේ රසික සෝරි එතුමා ගමු එකපෝ. රසික නිර්මාණය කරන්නේ සැලසුම් කරන්නේ ලයිට් ගැන හිතලා. විශේෂයෙන් මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි හැම නිර්මාණ ශිල්පියෙකුටම තමන්ගේ නිර්මාණය කරද්දී විශේෂයෙන්ම නර්තන රචනය කරද්දී වේදිකාව හඳුනා ගන්න වේදිකාවේ ආලෝකය අපිට සපයන්න පුළුවන් ස්ථාන ගැන අවධානයක් තියාගන්න. එතකොට අපිට ලේසි මේ ලයිටින් ඔපරේටින් කරන්න එක පැත්තකින්. ඒ වගේම ලයිටින් ඩිසයින් කරන්න හරි ලේසි. එතුමා විශේෂත්වයක් දක්වන රසිකකේ නිර්මාණ වෙන එතුමා නිර්මාණය කරන්නේ ලයිට් ගැන හිතලමයි. දැන් ඔබ ලයිනර් වෙන්ට් එකට ආපුවාම මේ ප්‍රසංගය බලන්න ඔබට තේරෙවි මෙතුමා සැරසුම් කරපු විදි කොරියෝග්‍රාෆි කරපු විදිය. ඒ කොරියෝග්‍රාෆි එකට ලයිටින් ඩිසයින් කරපු විදිය ඔබට හරි අපූර්වට දැක් ගන්න පුළුවන්. මම ඒක අර පහසුයි කියලා කිව්ව වැඩ කරන්න. ඒ වගේම තව කාරණා ගොඩ ගණනාවක් තියෙනවා. එකක් තමයි මුල් කාලේ අපි 2015 16 වගේ කාලේදී නිර්මාණ වලට මම ලයිටින් වලට ප්‍රවිෂ්ඨ වෙද්දී රසිකක නිර්මාණ වලට සයිකෝරාමා එක වහනවා. දැන් මං දැන් අපි ඉගෙනගෙන තියෙන ලයිටින් කරද්දී නැත්නම් තියටර් ලයිටින් කරද්දී සයිකෝරාමා එකත් එක්ක මේ නිර්මාණ වලට බද්ධ වෙන විදිය නිර්මාණයේ 3D මතු කරගන්න විදිය. එතකොට සයික් එක through නිර්මාණ සංකල්පයේ තියෙන ideas colors වලින් මතු කරන්න මේ වගේ කාරණා තියෙනවා. ඉතින් රසිකත් එක්ක කතා කරද්දී රසික කියනවා නෑ සයික් එක වහනවා. එහෙම බෑ රසික මේක මේ අපිට 3D ගන්න ඕනනේ. නෑ 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 නෑ. ඔක කරන්න පුළුවන්. සයික් එක වහනවා මගේ මොකද සයික් එක අවශ්‍ය වෙන්නේ නෑ මගේ නිර්මාණ වලට. මොකද dance එකම 3D කරලා ඉවරයි. dance එකෙම. ඒතර මම පස්සේ අඳුරගන්න දෙයක් තමයි හරි වැඩේ හරි. දෙවෙනි කාරණේ තමයි රසික හැමතිස්සෙම පාවිච්චි කරනවා මේ ශාරීරික චලන يعني බොඩි මූවමන්ට් එක සහ dance එකේ තියෙන shape එක. ඒක dance එකේ shape එක වගේම අපි හිතමු يعني formation වලත් shape එකක් තියෙනවා. එතකොට මේ දෙකම රසිකගේ නිර්මාණ තුළ highlight වෙනවා. එතකොට මේ shape එක සඳහා lighting design කරද්දී මම මුල් කාලේ නම් සැලසුම් කරේ හතර දිශාවෙම ආලෝකයේ සැලසුම් කරගෙන colors හදාගෙන යන වැඩක්. හැබැයි පස්සේ මට තේරුණා රසිකගේ චලන දිහා බලනකොට වැඩිපුරම highlight වෙන්න ඕනේ side light කියලා. පැති ආලෝකය අපි. පැති ආලෝකයෙන් ආලෝකමත් කිරීම ගැන. එතකොට දැන් රසික නිසා මට සිද්ධ වෙනවා මේක ගැන හොයන්න. හොයාගෙන ගියාම මට හම්බ වෙනවා මාත්‍රා ග්‍රහම්ගේ lighting designer ජින් රොසන්තර්. එතුමිය මාත්‍රා ග්‍රහම්ගේ dance වල හැමතිස්සෙම highlight කරන්න හදනවා side පැත්ත. පැති ආලෝකය. එතකොට මම බලනවා මේ පැති ආලෝකය මොකද්ද මේ ගෙන්න හදන emotional moods සහ shapes. එතකොට රසිකගේ නිර්මාණ තුළට එතකොට මම මේක ආදේශ කරලා බලනවා රසික දැනුවත් වැඩිපුරම. එතකොට front එකින් කරන ආලෝකය නැත්නම් ඉස්සරහින් කරන ආලෝකය අඩු වෙනවා. එතකොට සාම්ප්‍රදායික ශිල්පියෙකුට සාම්ප්‍රදායික නර්තන ශිල්පියෙක් ඒ දිහා බැලුවාම පේන්නේ front එක ඉස්සරහින් කළුවරයි වගේ. හැබැයි දැන් ඒ තුලින් මතුවෙන අපූර්වත්වය සයිඩ් එකේ පැති ආලෝකයෙන් අර ෂේප් එක highlight වුණා. එතකොට රසිකේ මුල් ප්‍රසංග වල ගොඩාක් front light අඩුයි. side light එක තමයි highlight වුණේ. side light සහ back light. එතකොට ඒව ඒ අලුත් ක්‍රමවේදයක් අපි හැදුවා නර්තන වලට. ඒ නිසා දැන් වර්තමානයේ නර්තන ප්‍රසංග වල side light සහ back light highlight වෙලා front එක යම් අඩු මට්ටමකට ගේනවා. නමුත් දැන් ලයිනල් බෙන්ට් එකේ අපි කරන ප්‍රසංගේ එහෙමම නැහැ. මේකේ අලුත් යමක් අපි ඇඩ් කරලා තියෙනවා. කොහොමද එක පැත්තකින් මේ රසික බලලා තියෙනවා වීඩියෝග්‍රැෆි වලට. කොහොමද මේක මේ නිර්මාණය කැප්චර් කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර ගයන් චතුරංග එකට ලොකු සපෝට් එකක් දීලා තියෙනවා. මුළු ලොකු මෙහෙයක් දීලා තියෙනවා. ඒතර අපි බලනවා මෙන්න මේ ආකාර තුනම. ඒ කියන්නේ සජීවී ප්‍රේක්ෂකයා recorded නැත්නම් පටිගත කරලා මේ නිර්මාණය බලන ප්‍රේක්ෂකයා මේ සියලු දෙනාම එකට එකතු කරගන්න
ප්‍රසංගයක් විදිහට තමයි මම මේ ලයනල් වෙන්ඩ් එකේ නටන්නව දකින්නේ. හොඳයි අපි කොමන කාරණා පැවසුවත් ඔබට සිද්ධ වෙනවා මේ අත්දැකීම ඇවිල්ලාම විඳගන්නට. මොන දේවල් කියවත් ඔබට මේ අත්දැකීම විඳගන්නට නම් දෙසැම්බර් 17 වෙනිදා ලයනල් වෙන්ඩ් එකට එන්නටම සිද්ධ වෙනවා. ඒ නිසා අමතක කරන්නට එපා වේලාව සවස 3:07 සහ සවස 6:23. ඉතින් මේ වේලාවෙදී ඔබ ලයනල් වෙන්ඩ් රඟහල්ට පැමිණෙනවා නම් මේ කියන නැවුම් අත්දැකීම ඔබට විඳගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ තියෙන සුන්දරත්වය ඔබට අත්විඳින්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් එන්නට කියා ආරාධනා කරන ගමන් සමගෙන යන්නට තමා සූදානම් වෙන්නේ. ඔබ දෙපළටම ඉතාමත් ස්තුතියි නටන්ඩෝ ගැන සඳහන් කරන්නට අපත් සමග එකතු වුණාට. ඔබට ජයග්‍රාහී දිනයක්. ප්‍රත්‍යක්ෂ දුර්වසහ වම්සා රාජ රෝජ රජ රාජ පුත්‍ර රජ කුන්ති මලි පුත්‍රා රෝද්‍ර පුෂ්ප රණ කාම මාත සිත රෝහණයේ රජිදා රාජ පුත්‍ර සිව රෞද්‍ර බුන්දි සවි මර්මත ගා කර්ණා සුබේලු වෙන තත බාදක යානන සොනගණයේ වසවා රාක්ෂසේය රොණ ලෝහිත බන්ධිත පුරපසයේ ඉන්දා ශාල්‍ය ශාකල්‍ය මහරතිය බත ශිව මදි මහපතිකා මාල්‍ය මාලි ශක වූව අංගරද සිංහලයේ අසුරා ශදීති ධනුමාර මරුත දම එක්කරණ කදිරා කාව්‍ය කාක නිල කාකලි සරයොත ස්වර වයනා ගදමා අන්ත්‍ය ලෝක කගිනි කටිනි දද කලිකාලි කශවා අනේය විරු රිසි රාශි රශ්මි රති රිසි ගණහ රුසියා යාග්‍ය සෙන්න යහ යාතු කම්ම නිති යශෝ බලහ ගජයා දෝෂ භංග කල වීර රුහිරු වැති නිති හටනා හෙලයා රාණ්‍ය භාර අප ප්‍රාණ සිව් හෙලය රක පරණ දෙවියා යස යශ මරිචි යසනා යම්ය ද්‍රුම යස පඩවි යසදෝ යස පබදහ යගරා ධාන්‍ය බෝග යස යෝග රත්න කර කුල උරුමා විදුඩා තන තන කම්දෙනා කම්දෙනා නිතන තන කම්දෙනා සූමියම් දේවදිව්‍ය පුර අපපසහ යක්කා උද්‍යමන්තනම් ඝෝර බන්ධනම් රූපමකනා සමතා ආද්‍ය බන්ධනම් පාතමන් පදිම් රොණ කුලහ සුරිදා සූත්‍ය සූත්‍රනම් කාන්තවකනම් මාපුතනා මුනිදා භව භව භානු බ්‍රහ්මස්ත කිම් කුලහ බ්‍රහ්මා ආම්ර පර්මිසුරස
Seperti marah Rahman jaya bahasa agni rapat seperti marah and